රිෂාඩ් බදියුදීන්ගේ එළියට ආපු නියම ස්වරූපය ගැනයි දැන් අපි කියන්න යන්නේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජනය කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බුරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශය වෙත යොමු කර තිබෙනවා. බැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් පෙරේදා හෙවත් අගෝස්තු 21 වෙනිදා තමයි එම පැමිණිල්ල කර තිබෙන්නේ. එම පැමිණිල්ලේ දැක්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15 වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවයි. එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වෙනවා. එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා බැනවැදී ඇත්තේ, "උඹ මහලොකු දොස්තර කෙනෙක්ද? මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනේ නැහැ" යනුවෙන් බවද අදාළ පැමිණිල්ලේ සඳහන් වෙනවා. "තමුසේ දන්නේ නැද්ද මම මොකක් කරලාද ආවේ කියලා? ඒ වගේම තමුසේව වෙන ලෝකයකට අරින්නත් පුළුවන්. හැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසේයි තමුසේගේ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසේගේ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්" යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වෙනවා. "මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩුපක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටි යනුවෙන්ද" මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලිසියට පවසා තිබෙනවා. "දොස්තර, පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයාගනින්" යනුවෙන්ද තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැනවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන අතරම අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බුරැල්ල පොලිසිය වෙතද පැමිණිලි කර තිබෙනවා. අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ටාශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ඊ යනු සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව ඊයේ හෙවත් අගෝස්තු 22 වෙනිදා දහවල් කොළඹ අපරාධ කොට්ටාශය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මේ අතර කොළඹ අපරාධ කොට්ටාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදු වූ ස්ථානය පරීක්ෂා කර තිබෙනවා. හොඳයි, ඉතින් කොහොම හරි රිෂාඩ් බදියුදීන්ගේ එවෙලේ එළියට ආපුවේ නියම ස්වරූපය ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.